සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වෙනිදා ආරම්භ වෙනවා. එම් විභාගයේ ජූනි මාස 8 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ මැද යෙදෙන සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හැර ඒ සෙනසුරාදා ජූනි 3 වෙනිදා පොසොන් පොහොය දිනය, ඊට පසු දින ඉරිදා දිනය මේ දින දෙක විභාගයේ පැවැත්වෙන්නේ. අනිත් සෑම දිනකම සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම නියමිතයි. මේ වන විට අයදුම් කරුවන් 472,553ක් අයදුම් කරලා තියෙනවා සම්පූර්ණ වශයෙන්. මේ අතර සිටිනවා 394,450ක් පාසල් අයදුම්කරුවන්, 78,103 දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවන්. මේ අයදුම්කරුවන් සඳහා අපි විභාග මධ්‍යස්ථාන 3,568ක් ස්ථාපනය කරලා තියෙනවා මුළු දිවයිනම ආවරණය වෙන පරිදි. උතුරු ප්‍රදේශයේ තිබෙන දිවයින් ආශ්‍රිතව ඩෙල්ෆ්, නයනතිව්, අනලතිව් මේ අනි දිවයින් තුලක් අපි මේ විභාග මධ්‍යස්ථාන පිහිටුලා තියෙනවා. ඉතින් අපි තහවුරු කරලා තියෙනවා මේ මගින් සෑම අපේක්ෂකයෙකුටම තමන්ට ඉතාම පහසුම තැනකදී මේ විභාගයට මුහුණ දීමේ අවස්ථාව ලබා දෙන්න. යම් කිසි දරුවෙකුට මේ ප්‍රවේශ පත්‍රයේ තාමත් නොලැබිලා තියෙනවා නම් මේ අයට පුළුවන් පෞද්ගලික අපේක්ෂකයෙක් නම් ඔබට ඍජුවම අපේ නිල වෙබ් අඩවියට අවතීර්ණ වෙලා ඒ ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න. යම් කිසි පාසලක විදුහල්පතිවරුන් විසින් මේ ප්‍රවේශ පත්‍රය තාමත් ලබා දීලා නැත්නම් ඒක වහාම ලබා දෙන හැටියට මම විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද යම් යම් හේතු මුල් කරගෙන මේ ප්‍රවේශ පත්‍රය රඳවාගෙන ඉන්නවයි කියන එක පිළිබඳ යම් යම් පැමිණිලි මේ වෙනකොටත් ලැබිලා තිබෙනවා. ඒ නිසා තාමත්ම උමනාවෙන් මම ඉල්ලා සිටිනවා මේ ප්‍රවේශ පත්‍රයේ දරුවන්ගේ අයිතියක්. ඒ නිසා විභාගයට යෑම සඳහා උන්ට ඒක අවශ්‍යයි. මේ ප්‍රවේශ පත්‍රය අනිවාර්යයෙන්ම මේ දරුවන් අතර පත් කරන්න. යම් කිසි විදිහකට මේ ප්‍රවේශ පත්‍රය දරුවන්ට නොලැබීම නිසා යම් අපේක්ෂකයෙකුට විභාගය ලැබීම සඳහා යම් ගැටලුවක් ඇති වුණොත් එහි වගකීම විදුහල්පතිවරයා විසින් දැරිය යුතු බව මම අවධාරණය කරනවා. මේ විභාගය උදේට ආරම්භ වෙන්නේ සෑම දිනකම උදේ 8:30ට. අපි උපදෙස් දීලා තියෙනවා අපේ කාර්ය මණ්ඩලවලට උදේ 8 වෙද්දි පැය භාගයකට පෙර අසුන් ගන්වන්න කියලා. මොකද විභාගයට අසුන් ගන්වුවාට පසුව විභාගය ආරම්භ කිරීමට පෙර යම් යම් කාර්යයන් තියෙනවා කරගන්න. ඒ ප්‍රවේශ පත්‍රය අත්සන් කර ගැනීම, අනන්‍යතාව තහවුරු කර ගැනීම මේ වගේ කාරණා කලින් කළ ගත යුතු වෙනවා. ඒ නිසා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් කලින් විභාග මධ්‍යස්ථානට යන්න. අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරන දරුවන්, අපි බලාපොරොත්තු වෙන බස් රථය, බලාපොරොත්තු වෙන දුම්රිය යම්කිසි ප්‍රමාදයක් වුණොත්, එහෙම නැත්නම් ඒ දිනදී ඒක අවලංගු වීමක් වුණොත්, අක්‍රීය තත්වයකට පත් වුණොත් ඒකටත් මුහුණ දෙන්න බලාගෙන ප්‍රමාණවත් කාලයක් තියාගෙන විභාගයේ මධ්‍යස්ථානට යන හැටියට මම ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. පැය භාගයක් යනකන් විතරයි විභාගය ආරම්භ කරලා අපේක්ෂකයව අපි මධ්‍යස්ථානට බාරගන්න. මම උදාහරණයක් හැටියට කිව්වොත් උදේ 8:00 ආරම්භ වෙන විභාගෙට 9:00 පසු විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න බෑ. අපි ඉඩ දෙන්නේ නැහැ වාඩි වෙන්න. ඉතින් නමුත් පහුගිය කාලය තුල රටේ තිබිච්ච කොරෝනා වසංගත තත්ත්වයන්, ප්‍රවාහනයේ තිබිච්ච යම් යම් ගැටලු සහ තත්ත්වයන් නිසා අපි මේක ටිකක් ලිහිල් කිරීමක් කරා. ඉතින් නමුත් මෙවර සිට අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී කිසිම අපේක්ෂකයෙකුට පැය භාගයකට වඩා ප්‍රමාද වෙලා එන්න ලැබෙන්නේ නැහැ කියන එක මම මතක් කරනවා. කොහොම වුණත් පැය භාගයක් දක්වා වුණත් ප්‍රමාද වීම ඔබට සුදුසු නැහැ. ඔබට ඒකෙන් පාඩුවක් සිදු වෙන්නේ. කල්ැතු විභාග මධ්‍යස්ථානට එන්න ඔබට පුළුවන්. විභාග මධ්‍යස්ථානට ඇවිල්ලා වුණනම් එතනදී යම් කිසි විදිහකට ඒ අධ්‍යයන කටයුතු කරන්න ඒ ශාලාවට ඇතුළු කරන තෙක්